දැක මේ දස ලොක ආන්දෝලනයක් තියෙනවා. චන්දික හතුරු සිංහමැතිතුමා ඇයි එතුමා ආබිට්‍රේෂන් කෝට්ටේ කියලා වන්දියක් කියලා දිනවා කියන එක කියන්නේ. හැබැයි මම ඔබතුමාට පැහැදිලි එකක් මතක් කරන්නට ඕනේ. චන්දික හතුරු සිංහ මහත්තයර ගෙවුව පඩියෙන් අද දවසේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සුද්ධ පස් දිනෙට පඩි ගෙවනවා. එක මිනිහට ගෙවුව තනි පඩිය පස් දිනෙට ගෙවනවා. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. මිකී ආතර ග්‍රෑන්ඩ් ෆ්ලවර්ට ඒ වගේම මැක්ඩමට් තව දෙන්නෙක් හයි පර්ෆෝමන්ස් එකේ ඉන්න දෙන්නේ සියලු දෙනා ඉතාමත්ම හොඳටම ලෝකේ ඉතාමත්ම නමක් දරා ඉන්න හොඳම පස් දෙනෙට චන්දික හතරසිංහේ තනි පඩිය පස් දෙනෙට ශ්‍රී ලංකා ආයතනයේ ගෙවනවා කියන එකේ ඉන්ෆර්මේෂන් එහෙම නැත්නම් තොරතුරු මාතෘකාව තියෙනවා. ඉතින් මට ඒවල ගණන් විලි විස්තරින් ඕනනම් කියන්නත් පුළුවන්. හැබැයි මේක නඩුව සම්බන්ධයෙන් මට කතා කිරීමේ අයිතියක් නැහැ. ඒක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තමයි ඒක කියන්නේ. ආබිට්‍රේෂන් උසාවියට ගියාට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉන්න නීතිඥවරු මේ සම්බන්ධයෙන් ඒගොල්ලන් ඒ නීති ආධාරත් එක්ක තමයි එතුමාට එතුමාව අයින් කරේ. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉන්න නීතිඥයෝ මම හිතනවා අබුද්ධ නැහැ. එතුමන්ලා දන්නවා නීතිය මොකද්ද කියන එක. ඒ ආබිට්‍රේෂන් කෝඩ් ගිල්ල වන්දියක් කිල්ලුවට ඒ වන්දිය ගෙවන්න වෙයිද නැද්ද කියන එක පිළිබඳව එතුමාගේ සිහිනයක් වේ. හැබැයි බොහොම ලස්සනම කරුණ වෙන්නේ තිලංග සුමතිපාල මහත්තයා මරණ නඩුවක් දානවා. අර සනත් ජයසුන්දර කියන මිනිස්සයා මරණ නඩුවක් දානවා. චන්දික හතරසිංහ නඩු දානවා. මේ ඔක්කොම නොවැම්බර් මාසේ 16 වෙනිදායින් පස්සේ වෙච්ච සිද්ධාන්තයන් කියන හොඳට පැහැදිලිව පේනවා. ඒතකොට මේක පිටවසින් ඉන්නේ කවුද කියන එකත් පැහැදිලිව හොඳට පේනවා. තිලංග සුමතිපාල මහත්තයාට උමනාවට තමයි මං හිතන්නේ අර සනත් ජයසුන්දර කියලා මට ලක්ෂ 10ක් දෙන්න අල්ලසක් දෙන්න හදපු මිනිහා. එයත් ආබිට්‍රේෂන් කෝඩ් ගිල ස්විස් ෆ්‍රැන්ක් 22000ක් ගෙවලා තියෙනවා. මේ මිනිස්සු රස්සාවක්වත් නැත්තම් කොහොම ඔක ගෙව්වද කියන පිළිබඳව විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් පැහැදිලිව පේනවා කවුද හොරා පිටිපස්සේ හොරාගේ හොරාට සහයෝගය දෙන්නේ කියන එක සහ තමන්ගේ එකත් සුද්ධ කරගන්න උත්සාහ කරන්නේ කවුද කියන මේ වාර්තාව තියෙන්නේ එසේ මෙසේ එකක් නෙමෙයි. මෙන්න මෙච්චර සයිස් වාර්තාවක් තියෙන්නේ තිලංග සුමතිපාල ගැන මේ තියෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා රටේ අලුතෙන් පච්චත් අභිනව ජනාධිපතිතුමා වුණත් හොරකමට වංචාවට අකමැති කියන එක මමත් විශ්වාස කරන පෞද්ගලික තරුණයෙක් කැරියට. මම හිතනවා එතුමාට ඕන නම් මේ වාර්තාව මම හදපු වාර්තාවක් නෙමෙයි. මේක උනේ රයිට්ස් ටු ඉන්ෆර්මේෂන් ඇක්ට් එක අනුව ඒකෙන් ගත්ත තොරතුරු පවා තියෙනවා. ස්පෝර්ටිං ස්ටායගේ මෙතුමාගේ පවුලේ සමාජිකව ඉන්නවා කියන එක තොරතුරු දැනගැනීමේ පනතනුව අරගෙන තියෙනවා. එතකොට අපි නීතියක් ලංකාවේ ක්‍රීඩා නීතිය වෙනස් කරා. ඒක වෙනස් කරෙත් ICC තියෙන ආචාර ධර්ම පද්ධතියන් අපේ නීතිය තුළට අපි ඇතුළත් කරා. ඒ නිසා තමයි අපිට පාර්ලිමේන්තුවෙන් ඊට පස්සේ අපි තව අනපනතුත් ගෙනාවා. වංචාවක් කරොත් දූෂණයක් කරොත් හිරේ යන්න ඕන කාලේ ඒක නීතිය ඇතුළට පීනල් කෝඩ් එක ඇතුළටත් අපි ඒක ගෙනල්ලා දැම්ම. ඉතින් ඇත්තසම ක්‍රීඩාවට ගිය අවුරුද්ද දෙසැම්බර් මාසේ ඇවිල්ලා අවුරුද්දක් යන්න ඉස්සලා මාසතරකට ඉස්සලා තිබුණ ලොකුම පිළිලයක් අහක් කරගන්න අපිට හැකියාවක්. මට තිලංග සුමතිපාල මහත්තයත් එක්ක පෞද්ගලික කිසිම ගැටලුවක් නැහැ. මම එතුමාට හැමතැනම දැක්කම කතා බහ කරන මිනිසෙක්. හැබැයි මම කරේ ක්‍රීඩාව තුළ යම්කිසි ක්‍රමවේදයක් හදන්න ඕන නිසා. යම්කිසි කෙනෙක් කියනවනම් නෑ කමක් නෑ සූදු කරන බුකීවල ඉන්න කෙනෙක් ක්‍රීඩාවේ ඉන්න ඕනේ කියලා. ඒක ලංකාවේ නීතිය අනුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව හිතනවා නම් ඒක හොඳයි කියලා. ඒක කරගෙන ගියදී මට කිසිම අදාළත්වයක් නැහැ. මම හරි දේ කරා. Thank you.